අපිට ඉන්නේ මේ සැබෑව චිත්‍රපටිය ඉන්ටර්වල් එකෙන් පස්සේ කැලල තමයි පේන්නේ. ඒ UMP එක ඔහොත්තුවේ മന്ത്രിවරුන්ගේ හිතරින් දන්න කැමති නැත්තේ. සැබෑවෙන් හංගන බෑව පොඩ්ඩක් එළියට ගමුකෝ දැන් ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙච්ච තැන ඉඳලානේ කතා කරන්නේ. දැන් අන්තිමට අවලාද නගන්නේ මිනිය බාර ගන්න බෑ කියපුවා. මිනි මරුව හොඳයි. ඒ මිනිසුන්ටත් අද ලැජ්ජයි. ඒ මිනිස් දුන්නේ පොහට්ටුවට ඡන්දෙ දුන්නේ කියලා කියන්නේ. දැන් අනුර කුමාර දිසානායක නැත්නම් ජවිපේ දුවන්නේ රනිල්ගේ සල්ලි වලින්. අයිබන් මේ නාමරේ ප්‍රධාන ප්‍රවෘත්ති දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි කෝප් කමිටුවේ සභාපති විදිහට රෝහිත අබේගුණවර්ධනව පත් කිරීම එක. දෙවෙනි එක තමයි එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙන මැතිවරණ කැම්පේන් එක පටන් ගත්තා. සැබෑව කියලා අලුත් මාතෘකාවක් ස්ලෝගන් එකක් දාගෙන මේ දේ ගැන කතා කරන්නයි කල්පනාව. රෝහිතව කෝප් කමිටුවේ සභාපති කිරීම ගැන කතා කරන්නේ නැද්ද ගුණේ අයියා කියලා හුඟක් අය මගෙන් අහලා තිබුණා. ඒ ගැන ගොඩක් දේවල් කියන්නේ නැතුව මම කැමති එක දෙයක් කියන්න. මෙච්චරමයි මම ඒක ගැන කියන්නේ. රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටුවේ සභාපති වීම සමානයි ඉස්කෝලේ යන කාලේ පන්තියේ දඟම එකාව කන්ට්‍රෝල් කරන්න බැරි මේකාව තක්කඩි වැඩ වැඩියෙන්ම කරන එකාව සමහර වෙලාවට ක්ලාස් ටීචර් මොනිටර් කරන වෙලාවල් තියෙනවා. එච්චරයි ඉන්නේ කියන්නේ. ඉතින් මචං මේ එක්සත් ජාතික පක්ෂය දැන් තහවුරු කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහව පෙරදැරි කරගෙන ඉස්සරහට දාගෙන ඉස්සිරෝම ඊළඟ මැතිවරණයේදී ජනාධිපතිවරණයක් ආවොත් ඉදිරිපත් වෙන බව ඒකට අලුත් ආකර්ෂණීය කැම්පේන් එකක් පටන් අරගෙන තියෙනවා සැබෑව නම. මම කැමති මේ සැබෑව ගැන ටිකක් සැබෑවටම මැදහත් තැනක ඉඳලා පොඩ්ඩක් කතා කරන්න හොඳට අහගෙන ඉන්න. මේ අපි මේකේ මැද තැනක ඉඳලා තමයි කතා කරන්නේ කාටවත් පක්ෂග්‍රාහී නොවී. ඇත්තටම සැබෑවේ කියන ඒවා ඔක්කොම සැබෑද කියලා තමයි මුලින් අපිට කල්පනා කරන්න තියෙන්නේ. මට හිතෙන්නේ මේ සැබෑව චිත්‍රපටිය ඉන්ටර්වල් එකෙන් පස්සේ කැලල තමයි පේන්නේ. ඒ කියන්නේ සැබෑව ෆිල්ම් එක පෙන්නන්නේ මේ මුල කැලලක් නැතුව. ඒක තමයි මට ඊයේ පළවෙනි රැස්වීම දැක්කහම තේරිච්ච එක. ඒ කියන්නේ ඉන්ටර්වල් එකෙන් පස්සේ ෆිල්ම් එක අපිට පේනවා ෆිල්ම් එකේ මුල මොනවා හරි නෑ වගේ එකක්. අපි ඒක තව ටිකක් පැහැදිලි කරොත් මේ වගේ මචං. සැබෑව කැම්පේන් එක බලාගෙන ඉන්නකොට අපිට පේනවා මේ විරු සජබට ජවිපෙට NPP එකට විරුද්ධ පක්ෂවලට වේවැලෙන් දරුණුවට පහර ගහන ගමන් නිකන් පොහට්ටුවට ඉරට්ටෙන්වත් පුකට තට්ටුවක් දාන්නේ නැති කැම්පේන් එකක්. දැන් එහෙම ඉරට්ටෙන්වත් පොහට්ටුවට පුකට තට්ටුවක් නොදා විරුද්ධ පක්ෂයට විතරක් ගහලා මේ යන්න හදන සැබෑව කැම්පේන් එකේ අග මුල පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කල්පනා කරේ. එක්සත් ජාතික පක්ෂයේ මේ කැම්පේන් ප්ලෑන් කරන අය මම මේක ඉතාම මැද තැනක ඉඳලා කතා කරන්නේ. කැම්පේන් ප්ලෑන් කරන අයටත් මම මේ කියන එකෙන් ඉගෙන ගන්න දේකුත් සමහර විට ඇති. දැන් මචං අපි නිකන් එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිවරයා අරගලෙන් පස්සේ මේ රටේ ජනාධිපති වෙලා තෙල් පෝලිං, ගෑස් පෝලිං, එහෙම ඩොලර් ප්‍රශ්නය විසඳුවාය කියන තැන ඉඳලා කතා කරොත් හරි ඒකට අපි එකඟයි. ඒක පිළිගන්න වෙනවා. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ එක්සත් ජාතික පක්ෂය කතා කරන්නේ නැහැ ඒක එහෙම උනේ කොහොමද කියලා. ඒකට හේතුවක් තියෙනවා. කළගුණ සලකනවා පොහොට්ටුවට. අපි යෝජනා කරන්න කැමති එජාපයට පොහොට්ටුවට කළගුණ සලකන්න කලින් මේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක් විදිහට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ හිතරෙදෙයි කියලා ඔය හංගන කෑලි ටිකක් තියෙනවනේ. වේදිකාවට ගෙනල්ලා කියන්නේ නැති ඇත්තක්. සැබෑව කිව්වට සැබෑවේ ඒ බෑවයි තියෙන්නේ. සැබෑවම නෑ බෑවයි තියෙන්නේ. සෑයන්න නෑ. මොකද ඉතුරු බෑවත් කියන්නේ කියලා අපි යෝජනා කරනවා. මොකද පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට සාධාරණයේ ඉෂ්ට කරන්න කලින් UMP එක අවුරුදු ගාණක් එජාපයක් එක්ක දේශපාලනය කරපු පාක්ෂිකයන් මේ රටේ මහජනයාට සාධාරණයේ ඉටු කළ යුතුයි. ඒ නිසා සැබෑව කියලා බෑවක් කියන එක අපි එකඟ නැහැ. තව විදිහකින් පැහැදිලි කරොත්
සදාතනික ව දේශපාලනයේ සතුරු කඳවුරු දෙක තමයි එජාපය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තං අපි අර සාම්ප්‍රදායිකව කියන ඔය එක්සත් ජනතා නිදහස් සන්ධානය හරි පොදු ජනපෙරමුණ හරි එහෙමනේ ලංකාවේ දේශපාලනේ. ඉතින් ඔය කඳවුරු දෙක වෙනුවෙන් දේශපාලනය කරලා දිවි නැති කරගත්ත ජීවිත අහිමි වෙච්ච දේපල නැති කරගත්ත අතපය නැති කරගත්ත ප්‍රජා අයිතිය නැති කරගත්ත සෑහෙන කණ්ඩායම් පිරිසක් එදී සමාජයේ ඉන්න බව UNP අමතක කරන්න හොඳ නැහැ. එතකොට UNP එක හිතනවා මේ වෙලාවේ අපේ කැම්පේන් එක අපි හදන්න ඕනේ සජබටයි NPP එකටයි ගහන එක තමයි අපේ කැම්පේන් එක කියලා. ඒකෙන් අපිට පේන එක තමයි UNP එක තාමත් කැමති නෑ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ හිත රිද්දන්න. ඇයි UNP එක පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ හිත රිද්දන්න කැමති නැත්තේ? එලිපිට කියන්නේ නැත්තේ? හේතුව තමයි UNP එක බලාගෙන ඉන්නවා අනාගතයේ හදන ආණ්ඩුවකට පොහොට්ටුවේ ඡන්ද ටික ගන්න පුළුවන් වෙයි කියලා. පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් පොහොට්ටුවෙන් එන මන්ත්‍රීවරු ටික ආණ්ඩුවට එකතු කරගෙන ආණ්ඩුවක් හදන්න UNP එක බලාගෙන ඉන්න බව ඉතා පැහැදිලි. ඒක නෑ කියන්න බෑ කාටවත්. අපි අහන්නේ මේ රට මේ තත්ත්වයට ඇදලා දාපු ඉතාම අදූරදර්ශී තීරණ ගත්ත පොහොට්ටුවේ අයව නැවත ගෙනල්ලා ඇමතිකම් වල වාඩි කරවන්න හදනවා කියලා තේරුණොත් මේ රටේ මිනිස්සු UNP එකට ඡන්දෙ දෙයිද? ඇයි UNP එකට බැරි කැම්පේන් එකක් හදන්න කොන්දක් නැද්ද? නෑ. මේ රට මේ තත්ත්වයට පත් කිරීමෙහිලා ප්‍රබලව වගකිව යුත්තේ මේ රටේ අධිකරණයෙන් පවා තියෙන වෙලා තියෙනවා වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නඩය බව. ඇයි වේදිකාවේ කොන්ද කෙලින් තියාගෙන කියන්න බැරි? ඒක මේ රටේ මහජනය පිළිගන්න, ඒක මේ රටේ මහජනයට හංගන්න දෙයක් නෙවෙයි. ඇයි තමුන්නාන්සේට ඒක කියන්න බැරි? පොහොට්ටුවේ කට්ටිය තරහ වෙයි කියලා හිතලා. අපි මේ කතාව 2015 ඉඳලා ඉස්සරහට කතා කරගෙන යමුකෝ. මේ සැබෑවෙන් හංගන බෑව පොඩ්ඩක් එළියට ගමුකෝ. දැන් ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙච්ච තැන ඉඳලානේ කතා කරන්නේ. අපි නිකන් ආසන්න අතීතයට යමුකෝ 2015. 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙලා රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා හදපු ආණ්ඩුව ඒ තිබ්බ අවුරුදු 4-4.5 කාලය ඇතුළත ඇතර මිනිසුන්ට මේ තරම් පීඩාවක් තිබ්බේ නෑ. රජයේ සේවකයන්ගේ 10,000ක් පඩි වැඩි කරා. එහෙම පොඩි හොඳම තත්ත්වයක නොතිබුණත් යහපාලනය කියන එකේ හැබැයි අපි මිනිස්සු කාලා ඇඳලා මෙච්චර පීඩාවක් නැතුව ජීවත් වුණා. ඒතර අද රනිල් වික්‍රමසිංහ මහත්තයා හෝ එක්සත් ජාතික පක්ෂය ඒක ගේන්න බැරිද කැම්පේන් එක? මහින්ද රාජපක්ෂලා රනිල්ගෙන් ආණ්ඩුව උදුරගත්ත ඒ ත්‍රාඩ තක්කඩි අවස්ථාව අද UMP එකට අමතක වෙලා. අර දින 50 ගානේ ආණ්ඩුව ඊළඟට 2019 ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ජනාධිපති අපේක්ෂකයා වෙනවා කියලා වඳකොත්තු කැම්පේන් කරලා සිංහල බෞද්ධ කැම්පේන් කරලා නයි ගෙනල්ලා ඒ කරපු එජාපේට අමතකද? ඊට අමතරව රට S2ට පෙනිපෙනි ආර්ථික වශයෙන් අගාධයට යනකොට මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඇවිල්ලා ටොම් පච කෙලකෙල ඇති වෙනකන් අපිට ඩොලර් තියෙනවා මේ රට ගිලෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ නෑ එහෙම එකක් නෑ අපිට ඕන තරම් ඩොලර් තියෙනවා කියලා පච කියලා කියලා ආණ්ඩුව ඇදගෙන ගිය හැටි UMP කැම්පේන් ස්ටේජ් වල කියන්න බැරිද? මොකද්ද ප්‍රශ්නේ? ඊළඟට බැසිල් රාජපක්ෂලා මුදල් ඇමතිකම් අරගෙන ඒ ගහපු බුලවල් ඒ කරපු දේවල් IMF යන්න කියලා රනිල් වික්‍රමසිංහ පවා කියද්දි ඒවා මෑසු කන්ව ඉඳලා 7-5කට ගණන් ගන්න නැතුව ඉඳලා රට හොම්බෙන් යන තත්ත්වයට ඇදලා දාපු එක ගැන අද එක්සත් ජාතික පක්ෂයේ ස්ටේජ් වල කියන්න බැරිද? හරි, දැන් අපි දන්නවා පොහොට්ටුවේ අය ඒකට කියන ලොකුම නිදහසට කාරණාව තමයි මේ රට මේ තත්ත්වයට පත්වීමට මේ කොරෝනා ආවා. ඒ නිසා අපි මේ රටෙන් කොරෝනා තුරන් කරා. ඒවා කරන්න ගිහිල්ලා තමයි රට වැටුනේ. බම්බු ගහපන් මහත්තයෝ, ලෝකේ හැම රටකටම කොරෝනා ආවා. ලෝකේ අනිත් රටවල් වලට කෙලුණාද කොරෝනාව කියලා මේ ගානට? ලෝකේ අනිත් රටවල් කොරෝනා තුරන් කරගත්තේ නැද්ද? උන්ගේ ආර්ථිකවල කඩාවැටීමුන් කොරෝනා පිටින් තියතිය කියව කියව හිටියද? ආර්ථික බංකොලොත් වෙන තත්ත්වයට පත් වුණාද? අපිට වැඩිය දුප්පත්, අපිට වැඩිය ආර්ථික
අහේන එකක් තියෙන අපිට වඩා සෞඛ්‍ය ප්‍රශ්න තියෙන රටවල් කොරෝනා වලින් මිදුන්නේ නැද්ද? ඒ නිසා මේ කොරෝනා නිසා මේ ලංකාවේ ආර්ථිකය වටනා කියලා පිළිගන්න තිබුණා. කොරෝනා කියන එක ලංකාවට විතරක් හැදුණා. ඉතින් ඔය එක තර්කයක්වත් ඇයි UNP එකේ වේදිකාවට ගේන්න බැරි? අද UNP එක ඒ ඉතිහාසය අමතක කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වෙන වෙලාවේ සජිත්ත් අනුරවත් ආණ්ඩුව බාරගත්තේ නැහැ කියලා කියන එකට දෝෂාරෝපණය කරනකොට ඒ දෝෂාරෝපණය මේ රටේ මිනිස්සු පිළිගන්න ලෑස්ති. එතනත් යම් වැරද්දක් වෙලා තිබුණා නම් හැබැයි ඒ වැරද්ද මිනිසුන්ට පිළිගන්න තමුන්නාසරයි කතාව සම්පූර්ණ කතාව කියාගෙන එන්න මේ වෙලා තියෙන්නේ මොකද්ද? හරියට නිකන් මෙහෙම හිතහල්ලාම මිනි මරුවක් වෙලා තියෙනවා. මිනි මරපු එකා ඉන්නවා පැත්තක. හරි? මිනි මරපු එකා ඉන්නවා පැත්තක. මිනිය ගෙනාවට පස්සේ මිනිය බාර ගන්න බෑ කියලා කියනවා පවුලේ සහෝදරයෝ කවුරුහරි. එහෙම නිකන් අපි හිතමු. දැන් අන්තිමට අවලාද නගන්නේ මිනිය බාර ගන්න බෑ කියපු එකට. මිනි මරුව හොඳයි. මිනි මරුව හොඳයි. මිනි මරුව අහිංසකයි. ඌ පව් උගෙන කතාවක් නෑ. දැන් නරක් වෙලා තියෙන්නේ අර මිනිය ගෙනාවට පස්සේ බාර ගන්න බෑ කියපු එක. මේ රට මිනියක් සොහනක් කනත්තක් වෙලා තිබුණේ. ඒතොර ඒක බාරගත්ත නැති එකේ ප්‍රශ්නයක් ඇති. ඒක වෙනම සාකච්ඡාවක්. හැබැයි මිනි මරුව ගැන කතා නොකර මිනිය බාරගත්තේ උන් ගත්තේ නැති එක ගැන කතා කරන එක දේශපාලනිකව මේ රටේ මිනිසු තමුන්නාසෙලා හිතනවට වඩා සෑහෙන වෙන සබුද්ධික සවිඥානික තැනක දැන් ඉන්නේ කියලා ඔය කැම්පේන් එක හදන කවුරු කවුරුත් තේරුම් ගන්න ඕනේ. ඒකට හේතුව තමයි දැන් UNP කැම්පේන් එක සමහරව දැන් මචං පක්ෂවල වෙන්නේ මෙහෙමනේ. හරිද? කොහේ හරි කමිටුවක් කියලා එකක් මධ්‍යමකාරක සභාවක් ප්‍රචාරක කමිටුවක් ඕවට ඉතින් බක පඬිතුරු ටිකක් වාඩි වෙනවා. උන් වාඩි වෙලා උන් කියනවා මෙන්න මේ වගේ වෙන ගොන්ටෝක් ප්‍රබුද්ධ විදියට කියනවා. අපි දැකලා තියෙනවා මේ ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරා එහෙම තමයි වෙලා තියෙන්නේ. උන් කියනවා මෙහෙමයි දැන් මේ වෙලාවේ ප්‍රධානම සතුරා තමයි සජිත්. එහෙම නැත්නම් ප්‍රධානම සතුරා තමයි අනුර. අපේ කැම්පේන් එකේ අපි ඒ දෙන්නට තමයි ගහන්න ඕනේ. හරි. ඒවා මහත්වෝ මේ සෝෂල් මීඩියා මෙච්චර දිනු නැති කාලෙක ඉතිහාසය අම්මේ මිනිසුන්ට අමතක කාලෙක නම් පුළුවන්. හැබැයි තමුන්නාන්සේලාට ඊට වඩා ලේසි පොහොට්ටුවට 69 ලක්ෂයක් ඡන්ද දීපු මිනිස්සු මේ රටේ ඇත්තටම ඒ මිනිසුන්ට දොස් කියන්න බෑ. මිනිස්සු මොනවා හරි සමාජ පරිවර්තනයක් වෙයි කියලා විශ්වාස කරලා ඡන්ද දුන්නා. දැන් මේ මිනිස්සු අද අසරණ වෙලා ඉන්නවා. මේ මිනිසුන්ටත් අද ලැජ්ජයි මේ මිනිස්සු දුන්නේ පොහොට්ටුවට ඡන්ද දුන්නේ කියලා කියන්නේ. ඒ නිසා පොහොට්ටුවේ ඇමතිවරුන් පොහොට්ටුවෙන් ආපු ජනාධිපතිවරුන් අගමැතිවරුන් ඌව බේර බේර කැම්පේන් කරන්න එපා. ඌව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඒ නිසා ඒ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච කණ්ඩායම බේරගන්න නෙමෙයි ජනතාව බේරගන්න කැම්පේන් එක හදන්න. එහෙම වුණොත් 69 ලක්ෂය ඇතුළේ තිබිච්ච ඡන්දවලින් විශාල ප්‍රමාණයක් සමහර විට එජාපයට ගන්න පුළුවන් වෙයි. අපි දන්නේ නැහැ එහෙම වෙයි. හැබැයි වැඩේ ඇත්ත මහජනයාට පේන ඇත්ත මෙහෙම තියෙද්දි වෙන බොරු කතා කිය කිය තමුන්නාන්සේලා වෙන චිත්‍රපටි පෙන්වන්න යාමෙන් හිරිකිතය ඩබල් ට්‍රිබල් වෙනවා. ඒකයි මං කියන්නේ මේක සැබෑව නෙමෙයි බෑව බවට පත් වෙනවා. මේ කතාව බලන් ඉන්න අපිට පේනවා මේක සැබෑව නෙමෙයි බෑව කියලා. අනිත් එක මේ වෙලාවේ ලංකාවේ මේ මිනිස්සු ඉතිහාසයේ තමුන්නාන්සේලා කියපුවා පොහොට්ටුව කියපුවා ලංකාවේ දේශපාලනයේ වෙච්ච දේවල් ගැන මිනිස්සු සෑහෙන අවධානයකින් ඉන්නේ. දැන් අද වෙනකොට පොහොට්ටුවට කියන්න බෑනේ මෙහෙම. දැන් පොහොට්ටුවේ ඉස්සර තිබිච්ච ලොකුම සටන් පාඩේ තමයි රනිල් මේ වචන දෙකකට මේ දෛවයේ සරදා. හරි. පොහොට්ටුවේ තිබිච්ච ලොකුම චෝදනාවක් තමයි රනිල් ජවිපෙට සල්ලි දෙනවා කියන. හරි. අනුර කුමාර දිසානායක නැත්තම් ජවිපේ දුවන්නේ රනිල්ගේ සල්ලි වලින්. දැන් පොහොට්ටුවට තර්කයක් හදාගන්න පුළුවන්. දැන් මලකෙලියක්නේ පොහොට්ටුවේ ප්‍රධානම සතුරා ජවිපෙනේ. ප්‍රධානම සතුරා NPP එකනේ. එතකොට දැන් පොහොට්ටුවේ පිරිසක් හෝ මුළු පොහොට්ටුවම හෝ මේ ජනාධිපති කරන්න හදන්නේ ජනාධිපති කරගෙන ඉන්නේ මේ තමන්ගේ ප්‍රධානම හතුරට සල්ලි දීපු
Anuru Kumara di sana, kita JWP kita sali di pukin awat awat, tamu nasi lah. Pejalan di bawah kita ini. Tapi kok, ya dasar lah tamu nasi lah kini boru. Emang netang, tamu nasi lah dengkian ini boru. Jadi kohom kohom hari, Lankawi desa pali. Ini gana tempat kita make jam melati ini dengan ada api tamera te, Lee Kuan Yew lagi nong kipu hari. Vimal Wirawansa lah ada ready netu hari lah. Mahinder Rajapaksa ada bayi non. Tapi dengan api pilihan non Vimal lah, ada kipu ada kipu ada. Mak meme, sejarah sih cuttak mata keran ni. UNP ke me campaign ni ke me ini dia giot. UNP ke me ini dia me campaign ni ke giot. Chandra kali me campaign ni kibar ni. Minisu, sejarah sih wartawan ini mama kibu udaharan deka. Wah san-san dan ni kan. Insa Ranil Wickremesinghe balai tebi illa polling netikara tel genawa kian ekka gana api dah dhanatmak adhansak tiyan man kiweke mamme katawa katakara ni meda tenak ingana kiyan hari gunayya ke kamar yahan hemomat api te yam agayak denne api adhaswa te yam agayak denne api kaatwa pakshapati novi ee avasthavata dalo katakara nahi insa ye vetiratibba velawe yam sadhaniya veda Ranil Wickremesinghe kala nang ඒ කරපු එකේ වටිනාකම තමුන්නාසලගේ මේ ගොම් කැම්පේන් වලින් ඉවර කරනවා කියලා මතක තියාගන්න. දැන් කියන්න එපා ඉතින් ඕක උඹට මට කියන්න එපා මේ උඹව කලුතෙන් කියන්න දෙයක්ද රනිල් ඉන්නේ කොහොමත් පොහොට්ටුවේ උන් එක්කනේ රනිල්ගේ රනිල් බලයට ආවේ කොහොමත් පොහොට්ටුවේ ඡන්දවල ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ. ඔව් ඔව් ඒක ඇත්ත. හරි. ඉතින් දැන් රනිල්ට ඒක අතාරින්න කොන්දක් තියෙනවා. ඒකයි මම කිව්වේ රනිල් ඉන්නේ පොහොට්ටුවට යුතුයම් කරන්න නෙමෙයි. Ranil ini pohotu di utukan kerana ni mera te minisun te eksa jahat ke paksi kya te kalyat tisse kerana beri wet sadar ni aktin orang ni hari eksa jahat ke paksi kyo Ranil lo balai lagi na urdu gana kambura lagi no onda de Ranil balai te agil lagi no kuman hokram ni ki deng Ranil te tiene UMP kerakin me UMP eka sa rata rakin no misa pohotu rakin ni kene ni ebe me campaign ni ke dia balangi piyam me ke pohotu rakin ni campaign ni kaki le tamai Api te pain de tien ni loku mahat teo insa tawa dura na ni bayi na tukian sate pahak de bayi ni pa mera te minisu nisita be tamun na sela kien de terung dan tarang olu aktien insa mera te mei tate de debe tumi ko homa de eka de kawu de waga kian doni kira stage je ke bayi na tukian de yuwen pir kondak tien no bara gat tene tiung gele kian de kondak tien no manang hari Meratun mega ant kelabu kelabil lagi nak kian dengan UMP itu kondat tienu. Mama katik itu baranganan ke kata ahang ni dah wajib lagi, ravi lagi, akil lagi, hemogi mak kata api hawa. Ikeku dah kondat tip binaya ke kian. Ahi bayar tu. Ranil Wickremesinghe tu jana di peti benda bagi lagi tu nama. Port pe kat tienu tu. Ida benda kondat kaya kerana ni desa pahal ni kerana puluang, pausya tienu, paksya tienu ke. Iksan jadi kemaksiat kaum kaum mata kerja agni kerana hari diaru gobbe antar kadean netu kondekin intia agni UMP ke desa pahal negara pahala dinuat peradunat redha kena kena pahu Ranil Wickremesinghe dat gederaya anda puluangwe oye stage nagi ni undat gederaya anda puluangwe redha kena kena kondekin intia agni desa pahal negara. Ekdamaya apikian nanti ini, ena apikir ini.